අනිත් අය කරන්නම් දෙන්නම් කාසි වලට. ඒත් අපි දෙන්නම් කාසි වලට රට පාවා දීලා තව අවුරුදු කමාරකින් නැවතත් අපි ගෝඨා බේගුවේකට යනවද? නැත්තම් මේ යන ක්‍රමයේ ඉදිරියට තව අවුරුදු පහක් අපි අරගෙන ගිහිල්ලා දැන් එතුම දන්නවා කොයි කොයි තැනද අඩුපාඩු සිදු වෙන්නේ. කොයි තැනටද අපි අඩුවෙන් සිදු වෙන තැනට ප්ලාස්ටරේ දාන්න ඕනේ කියලා. ඉතින් එතුමගෙන් එහාට යන නායකයෙක් ගැන මේ රටේ තව අවුරුදු පහකට අපිට හිතන්න බෑ. බල තියෙන රුකට ගහලා වට්ටන්න නේද? ඒ කියන්නේ යාලට ඕන මේ රට දියුණු කරන්නේ රට වට්ටන්න මූණු මාරු කරන්න. ජනාධිපති මම අගමැති මම කියලා මූණු මාරු කරගෙන මේ ක්‍රමෙම යන්නේ මූණු මාරු කරගෙන. ඉතින් මේ යාළම එක හැම දිනම කියන්නේ IMF ඕන කියලා. කවුරුත් කියන්නේ IMF එක නැතු යනවා කියලා. එහෙම කරන්න බෑ. නිකන් කයියවල් විතරයි කයිය ගහගෙන අර කෝඩුකාරයෙකුට දීලා එක්ස්පීරියන්ස් ඉන්එක්ස්පීරියන්ස් පුද්ගලයෙකුට දීලා විඳපු දුක මිනිස්සු විඳින්න ආයේ කැමති නැහැ. අපේක්ෂක 100ක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ওই නායකයෝ ඔක්කොම ෆේල් වෙච්ච නායකයෝනේ නැවත මැතිවරණ දිල්ලන්නේ. කොයි 17 දෙනෙක් තමයි වෙන කෙනෙක් ඕනේ කියලා කියන්නේ 90%ක් ජනාධිපතිතුමාත් එක්ක ඉන්නේ. අද කතා කරලා බලන්නකො පොහොට්ටුවේ ඉන්න ජේසන් නායකින්ට ඒ පොහොට්ටුවේ බහුතරයක් 90%ක් ජනාධිපතිතුමාට සපෝට් කරද්දි කවුද? මොකද මේක මේ යථාර්ථයේ තේරුම් ගන්න එපා. තව කෙනෙක් දෙන්නේ කැටි සමාට වෙන මතයක්. ඉතින් ඒගොල්ලෝ නොයෙකුත් දේවල් කියනවා. ඉතින් ඒ උනාට විශේෂයෙන්ම මහින්ද මහත්තයා බැසිල් මහත්මයා ඇතුළු කණ්ඩායමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දෙනවා ඕන කියන මතය තමයි ඉන්නේ. හැබැයි